ධර්මශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි අපිට ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන්නේ ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ 11 වෙනි කාරණාව වූ සලායතන පරියාය. එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ ස්පර්ශය ගැන තියෙන දහම් පරියාය දේශනා කළාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා සතුටු වෙලා අනුමෝදන් වෙලා සතුටින් සරියුත් මහ රහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනව නැවතත් අවත්මි සාරිපුත්‍ර ත්‍රිවිණයන් වහන්සේ ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වීම පිණිස දෘෂ්ටිය ඍජු කර ගැනීම පිණිස පවතින තවත් ක්‍රමයක් තියෙනවද පනවන්ත පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා එවත් තවත් ක්‍රමයක් පනවන්ට පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා කියලා. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ සලායතනංච පජානාති සලායතන සම්මුදයංච පජානාති සලායතන නිරෝධංච පජානාති සලායතන නිරෝධගාමිනී පටිපදංච පජානාති. එවත්නි යම් කලක පස්සෙන් ආර්ය ශ්‍රාවක තෙමේ මේ සලායතන ටිකත් ආයතන හයක් දන්නවනම් ආයතන හයේ ඇතිවීමක් දන්නවනම් ආයතන හයේ නැතිවීමක් දන්නවනම් ආයතන හයේ නැති කරන මග ප්‍රතිපදාවක් දන්නවනම් එවත්නි මෙපමණකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්මා දිට්ඨියත් එක් වෙනවා ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා වෙනවා ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූ මේ ශාසනයට ආපු කෙනෙක් කියලා කියන්නත් පුළුවන් කියලා කියනවා. පින්නල සෙලවික් මහ රහතන් වහන්සේ මහණව ඇවත්නි සලායතන කියලා කියන්නේ මොකක්ද? සලායතන ඇතිවෙන්න හේතු කාරණාව මොකක්ද? කුමන හේතු කාරණාවක් නැති වෙනකොටද සලායතන නැති වෙන්නේ? සලායතන නැති කරන මාර්ගය මොකක්ද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේම උත්තර දෙනවා එවත්නි මේ චක්ඛායතනේ සෝතායතනේ ගහනායතනේ චුවායතනේ කායායතනේ මනායතනේ කියන මෙන්න මේ ආයතන හයටයි සලායතන කියන්නේ කියලා. ඊට පස්සේ චක්ඛු නැමැති ආයතනේ ඒ වගේම සෝත නැමැති ආයතනේ ගහන නැමැති ආයතනේ ජීවා නැමැති ආයතනේ කාය නැමැති ආයතනේ මන නැමැති ආයතනේ. එතකොට මෙන්න මේ ආයතන ටිකට පෙන්නවා සලායතන කියලා. නාම රූප සමුදය සලායතන සමුදය. මේ නාම රූපයාගේ ඇතිවීමෙන් සලායතන ඇති වෙනවා. නාම රූප නිරෝධෝ සලායතන නිරෝධා. නාම රූප නිරුද්ධ වෙනකොට සලායතනේ නිරුද්ධ වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම සලායතන නිරෝධ කරන මගයි කියලා පෙන්වනවා. දැන් මෙතනදී මේ කාර්ණාටික තේරුනොත් මේ කාර්ණාටික අවබෝධ කරගත්තොත් ditthi සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. පින්වතුනි මේ දීර්ඝ සංසාරේ බොහෝ කාලයක් අපි ආවනම් ආවේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ මනස කියන මෙන්න මේ ආයතන ටික නොදන්නාකම මේ හැම කෙලෙසයක්ම හැම ධර්මතාවයක්ම පින්වතුනි එකට එකතු වෙලා ගොනු වෙලා පවතින මෙන්න මේ ආයතනයන් පිළිබඳ නොදන්නවා නොදකින්නවා කියන කාරණාව. එතකොට සලායතනංච පජානාති කියනකොට ඇහැ දන්නවනම් කන දන්නවනම් නාසය දන්නවනම් දිව දන්නවනම් ශරීරය දන්නවනම් මනස දන්නවනම් කියන මේ කාරණාවේදී කොහොම දන්නවනම් කොහොම දකිනවනම්ද කියන කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. එතකොට එතනදී මේ අපි දන්න මට්ටම සිහි කර නොගත යුතුයි. අපි දන්න මට්ටම මේ කියන කාරණාව එහෙම වුණා නම් අපි ditthi සම්පන්න පුද්ගලයෝ වෙනවා. මෙහෙන මේ හැම කෙනෙක්ම මේ සසර දුකින් අත මිදිච්ච අය වෙනවා. නමුත් මෙතනදී මේ සලායතනංච පජානාති කියනකොට මේ ආයතන හය දන්නවා කියනකොට පින්වතුනි අපිට ඒකේ තියෙනවා ටිකක් නුවණින් දකින්න ඕන විශේෂ කාරණා රාශියක්ම. මේ කොහොම දන්නා වූ කොහොම දක්නා වූ කෙනාටද සලායතන ගැන දන්නවා කියන්නේ කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ. විශේෂයෙන්ම
චක්කු සෝත ගහන ජීවා කාය මන කියන මෙන්න මේ ආයතන ටික තමයි අපේ ජීවිතේ පැවැත්ම වෙලා තියෙන්නේ. ওই ටික ඇසුරු කරගෙන තමයි හැම වෙලාවෙම හැම ධර්මතාවයක්ම මේ ජීවිතේ පුරාවට සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ආයතනයන්ගේ යථා ස්වභාවය අපිට හෙලි පෙහෙලි කරගන්න පුළුවන් වුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන ඒ තරම් දුර යන්ට වෙන්නේ නැහැ. සසර ගමන නිමා කරගන්න අපිට හම්බ වෙනවා. ඒ නිසා මෙතනදී සලායතනංච පජානාති කියනකොට මේ ආයතන දැනගන්නවා කියන කාරණාව කොහොමද කරන්නේ කියන කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. මෙතනදී අපි කිනා කිනාට ආවේනික වෙච්ච කිනා කිනා දන්න මට්ටම මෙතෙන්දි සිහි කරගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ ආයතනයෙන් ගැන දේශනා කළේ කොහොමද කියන කාරණාවම අපි සිහිපත් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඔතනදී අපිට හොඳ දහම් කාරණාවක් උත්තරයක් වැටහෙනවා. මෙතනදී තිසම්බිදා මග්ග ඥාන කතාවල තිසත්ත්‍ය ඥානයේදී 15 වෙනි ඥානය වූ අජ්ජත් වවත්තානේ පඤ්ඤා වත්තුනානත්තේ ඥානං කියන කාරණාව සිහි කරගන්න පුළුවන්. ආධ්‍යාත්මික ධර්මයන් වවස්ථාපනය කරනවා. මොකද්ද මේ වස්තුනානත්වය ගැන ඇති කරගන්නා වූ නුවණක් ගැන. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැ කියන එක කන දිව නාසය ශරීරය කියන ටික දැනගන්න කාරණාව. මොකක්ද චක්කුම්? ඇහැ කියන එක අජ්ජත්තම් වවත්තේති. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා දකින්න. එතකොට සෝතං අජ්ජත්තම් වවත්තේති. කන ආධ්‍යාත්මික ධර්මයක්. නාසය දිව කය මනස ආධ්‍යාත්මික ධර්මයක් කියලා දකින්නට කියලා. එතකොට මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය ආධ්‍යාත්මික ධර්මයක් කියලාත් එතනින් දකින්නට වෙනවා. ඒ වගේම ඇහැ කියන එක අවිද්‍යා සම්භූතං අවිද්‍යාවෙන් හටගත් එකක් කියලා දකින්නට. කම්ම සම්භූතං කර්මයෙන් හටගත් එකක් කියලා දකින්නට. තණ්හා සම්භූතං තණ්හාවෙන් හටගත් එකක් කියලා දකින්නට. ආහාර සම්භූතං ආහාරයෙන් හටගත් එකක් කියලා දකින්නට කියලා මෙන්න මේ ඇහැ කියන එක අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් ආහාරයෙන් හටගත් එකක් කියලා දකින්නට කියලා පෙන්වනවා. ඒ ඇහැ වගේම තමයි කන දිව නාසය ශරීරයත් මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හටගත් දෙයක් කියලා දකින්න ඕනේ කියන ගණන. ඊට පස්සේ පෙනෙන අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියන කාරණාව දකින්න කියලා පෙන්වනවා. ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්නට ඕනේ. මෙන්න මේ හරහා අපි අද අපේ දහම් පරේෂණය පොඩ්ඩක් පවත්වමු. එතකොට මෙතෙන් ඉස්සෙල්ලාම අපි තේරුම් කරගන්න ඕනේ චක්ක ආයතනය, සෝත ආයතනය, ගහන ආයතනය කියලා කියනවා. ඇයි ආයතන කියලා කියන්නේ? අයදා නත්තු ආයත නත්තු ආකාරත්තු ආයත නත්තු කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආකාරත්තු ආයත නත්තු ස්වර්ණාකර රතනාකර ආදී ආකාරවලින් නැවත නැවත වස්තුන් උපදිනවා වගේ. ඒ වගේම අයදානත්තු ආයතනත්තු යම් රජයකට නැවත නැවත අයබදු එකතු කරනවා වගේ නැවත නැවත වස්තුන් උපද්දන නිසා නැවත නැවත චිත්තචෛසික ධර්මයන් උපද්දන නිසා මේවට කියනවා ආයතනයි කියලා. මේ චිත්තචෛසික නැවත නැවත උපද්දන අර්ථයෙන් ආයතනයි කියලා කියනවා. එතකොට ආයතන කියලා කිව්වේ නැවත නැවත උපද්දන අර්ථයෙන් දකින්න ආයතනයි කියලා. එතකොට චක්ක ආයතනය කියලා කියන්නේ නැවත නැවත චිත්තචෛසික උපද්දන නිසා මේ ඇහැට ආයතනයක් කියනවා. නැවත නැවත චිත්තචෛසික ධර්මයන් උපද්දන නිසා කනට ආයතනයක් කියනවා. මේ වගේ නාසයේ ගන්ධයේ දිව ශරීරයේට මනසට ආයතන කියනවා නැවත නැවත උපද්දන අර්ථයෙන්. එතකොට මෙතනදී මේ ආයතන ටික දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක් හැටියට. එතකොට මෙන්න මේ කාරණාව දිහා හොඳට අපේ අවධානය යොමු වෙන්නට ඕනේ. මොකද අද දවසේද අපේ මනස දිහා බලන්ට ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ඇවිද්දත් හිටගෙන හිටියත් හතර ඉරියව්වෙම පවතින ඇහක් තියෙනවා කියන කාරණාවයි අපිට තේරෙන්නේ, අපිට වැටහෙන්නේ. එතකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පවත්වන කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා, හිතක් තියෙනවා කියන කාරණාවයි
අපේ මානසික මට්ටම වෙන්නේ. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න කියනවා. එතකොට අන්න චක්කුංච පජානාතේ කිය මේ දැන් අපි දන්න මට්ටමට නෙමෙයි එහෙනම් මේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න ඕනේ. කොහොමද අපි ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙන එකක් ඇහැ කියන එක ආධ්‍යාත්මික එකක් කියලා දකින්නේ. ඊට පස්සේ අභිධර්ම පිටකේ ධම්මසංගණී වගේ ප්‍රකරණයකදී මේ රූපඛණ්ඩයේදී මේ ආයතන ගැන හොඳට පෙන්නනවා. මොකද්ද මේ ඇහැ කියන එක? අනිදර්ශන ධර්මයක්. අනිදර්ශනයි කියලා කියන්නේ ඇහැට නිදර්ශනයක් දෙන්න බෑ, පේන්නේ නෑ. ඇහැ කියන එක අතීතයේදීත් අපිට පෙනිලා නැති එකක්, දැන් වර්තමානයේදීත් ඇහැ කියන එක අපිට පෙනෙන්නේ නෑ, අනාගතයටත් ඇහැ කියන එක දකින්න පුළුවන් එකක් නම් නෙමෙයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පින්වතුනි, අද ඉන්නේ අපිට අපේ ඇහැ බලන්නත් පුළුවන්, අපිට අනිත් අයගේ ඇස් දෙකත් අපිට පේනවා කියන මට්ටමකයි අපි ඉන්නේ. මෙන්න මේ අපේ මානසික මට්ටම නිසායි මේ ආයතනයන් කෙරෙහි තණ්හාව ඇති කරගෙන පුද්ගල භාවය ඇති කරගන්න පුළුවන්කම අපිට තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිදර්ශන ස්වභාවය, නිදර්ශනයක් දෙන්න බැරි දකින්න බැරි ස්වභාවය අපි තේරුම් කරගත්ත දවසට තමයි පින්වතුනි අපිට මේ ආයතනයන් කෙරෙහි තියෙන බැඳීම තණ්හාව නැති කරලා මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් අපිට යම් දවසකදී මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා අපි පොඩි පරිශනාවක් කරලා බලන්නට ඕනේ. විශේෂයෙන්ම මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ටික දකින්ද මේවා කර්මජ රූප හැටියට, කර්මයෙන් හටගත් රූප හැටියට, ඒ වගේම මේවා ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප හැටියට දකින්නට ඕනේ. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන වෙන අර්ථයකින්, ප්‍රධානයි කියන අර්ථයකින්. ප්‍රධාන වෙන ධර්මියෝ රාශියක් තියෙනවා, නාම ධර්මත් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය වගේ ඉන්ද්‍රිය කෘත්‍ය කරන නාම ධර්ම තියෙනවා. මෙතනදී ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප ටිකකුත් තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝති ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත්‍රි ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියලා මේ ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප ටිකක් තියෙනවා. ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ යම් කිසි රූපයක් බලන වෙලාවට ඒ දර්ශන කෘත්‍ය අධිපතිකම කරන්නේ මේ ඇහැ. හිතට ඕන විදිහට රූපයක් බලන්නත් බෑ, රූපයට තියෙන විදිහට රූපයක් පෙනෙන්නෙත් නෑ, චෛතසිකවලට කිසිම බලයක් කරන්නත් බෑ, හිතට කිසිම බලයක් කරන්නත් බෑ. මේ ඇහැ තමයි මේ දර්ශන කෘත්‍යයේදී බලය පවත්වන්නේ. මේ ඇහෙන් දෙන විදිහටම හිතෙන් දැනගන්න වෙනවා මිසක, ඇහැ කියන විදිහටම රූපයක් හදන්න වෙනවා පෙන්නනවා මිසක. එතකොට ඇහැ උපකාරයකින් තොරව, ඇහි අනුදැනුමකින් තොරව වෙන කිසි කෙනෙකුට වෙන විදිහට දර්ශන කෘත්‍යහිලා බලය දරන්න බැරි අර්ථයකින් චක්කු ඉන්ද්‍රියයි කියලා කියනවා. ඒ වගේ සෝත ඉන්ද්‍රිය කියන අනිත් රූපවලටත් ඉන්ද්‍රිය කෘත්‍ය කරන්නේ ඒ විශේෂයේදී. එයාගේ යාගේ ශේෂ්ත්‍රයේදී අනිත් හැම කෙනෙකුටම වඩා එයා බලය දරන නිසා, එයා බලය පවත්වන නිසා කියලා දැනගන්න ඕනේ. මෙතනදී දැන් අපි පොඩ්ඩක් ඇහැ පාද ගන්න බලමු. ඇහැ කියන්නේ මොකක්ද කියන කාරණාව මෙතෙන්දී අපි පොඩි පරීක්ෂණයක් කරමු. පින්වතුනි, නුවණැති කෙනා පරීක්ෂණයක අනුරූපයෙන්ද අර්ථය තේරුම් කරගන්නට, උපමාවක අනුසාරයෙන්ද අර්ථය තේරුම් කරගන්නට උත්සාහවත් වෙනවා. මේ පින්වතුන් හොඳට දන්නව ඇති මෙන්න මෙහෙම පරයායක් තියෙනවා. ඇහත් රූපයක් දෙක ගැටුණොත් උපදින හිත චක්කු විඥානයයි, කන ශබ්දයක් දෙක ගැටුණොත් උපදින සිත චක්කු සෝත විඥානයයි, නාසයත් ගන්ධයත් ගැටුණොත් උපදින විඥානය ගහන විඥානයයි, දිවත් රසත් ගැටුණොත් කාය දිවත් රසත් ගැටුණොත් ජිව්වා විඥානයයි, කයත් පොට්ටබ්බයත් ගැටුණොත් කාය විඥානයයි කියන පරියායක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. ඇහත් රූපයත් ගැටිලා කාය විඥානය උපදින්නෙත්, කයත් පොට්ටබ්බයත් ගැටිලා චක්කු විඥානය උපදින්නෙත් නැහැ කියන පරියායක් තියෙනවා. ඉස්සෙල්ලා මේ බව සිහියට ගන්න. හරි, දැන් පින්වතුන්ට කරන්න තියෙන පරේෂණය තමයි නුවණින් මෙන්න මේ පරේෂණය. මේ දැන් ඇහැ පාද ගණ්ඩයි අපි මේ කාරණාව කරන්නේ, ඇහැ මතු කරගණ්ඩයි අපි කරන්නේ.
ඇහැ කියන එක මොකද්ද කියලා බලන්න දරන උත්සාහය. ඉන්දි කට්ටක් හරි අල්පෙනෙත්තක් හරි අරගෙන අද මේ පින්වුතුන් ඇහැයි කියලා හිතන මේ ඇහැට අපි ඇහි ඕනෑම තැනකට ඉන්දි කට්ටකින් හරි කටුවකින් හරි ඇන්නොත් පින්වුතුනි ඕනම තැනකට කටුවක් හරි අල්පෙනෙත්තක් කරලා ඉන්දි කට්ටක් හරි අරගෙන මේ ඇහි ඕනම තැනකට අනින්න ඇන්නොත් අපිට වේදනාවක් දැනෙන්නේ. දැන් හොඳට බලන්න උපන්න හිත මොකද්ද කියලා. ඇහැට ඉන්දි කට්ටකින් ගන්නාම චක්කු විඤ්ඤාණය උපන්නද කියලා බලන්න. නෑ, දුක් වේදනාව දැනෙන්නේ කාය විඤ්ඤාණයට. එහෙනම් ඇහි ඕනෑම තැනකට ඇන්නාම අපිට ඉපදිලා තියෙන්නේ කාය විඤ්ඤාණය. නම් පින්වතුනි ඇහැට ඉන්දි කට්ටෙන් ඇනලා කාය විඤ්ඤාණය උපදිනවද? නෑ. එහෙනම් හොඳට බලන්න මෙතන කය නිසා කය හින්දා නෙමෙයිද කාය විඤ්ඤාණය උපන්නේ? ඉන්දි කට්ට හරි කටුවක් හරි කියපු එක පොට්ටබ්බේ. එහෙනම් මේ පොට්ටබ්බේ කයට ගැටුණු නිසායි කාය විඤ්ඤාණය උපන්නේ නේද? දැන් පින්වතුනි කෝ ඇහැ? අපි මෙච්චර කල් ඇහැයි කියපු ඕනෑම තැනකට ඇනලා 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 බලනකොට ඔන්න අපිට හම්බුණා මොකද්ද? කාය විඤ්ඤාණය උපන්න බව. දැන් මෙතන ඇහැ තිබුණා නම් මේ පෙවුණු අපි ඇහැයි කියපු එක ඇහැ වුණා නම් උපදින්න ඕනේ චක්කු විඤ්ඤාණය මිසක, එහෙනම් ඒකෙන් ඉදි කට්ටකින් යන්නත් රූපයක් පේන්න ඕනේ මිසක දුක් වේදනාවක් එන්න බෑ. මොකද දුක් වේදනා සැප වේදනා කියන දෙක කාය විඤ්ඤාණයෙන්ම දත යුතුයි. කාය විඤ්ඤාණයෙන්ම උපදිනවා ඇරෙන්න චක්කු විඤ්ඤාණයෙන් දුක් වේදනාවක් උපදින්නේ නැහැ. චක්කු විඤ්ඤාණය උපේක්ෂා සහගතයි. එහෙනම් මේ අදාපිය හැයි කියන ඇහි ඕනෑම තැනකට ඇනලා බැලුවාම ඔන්න අපිට හම්බුණා ඒ ඕනෑම තැනක් නිසා ඇති වෙච්ච වේදනාව කාය විඤ්ඤාණය. එහෙනම් මේ හය නේද? පින්වතුන් දැන් බලන්න කෝ ඇහැ කියලා. හොඳ, අපි තේරෙන මට්ටමට ගමු. මේ පින්වුතුන් හිතාගෙන ඉන්නවනේ මේ රෝස පාටට තියෙන දිව කියලා, දිව කියලා. ඔය දිව කියන එකේ ඕනෑම තැනකට ඇල්පෙනෙත්කින් ඕනෑම කෙරෝලකට, මැදකට, අයිනකට, ඕනෑම තැනකට ඉඳි කට්ටකින් ඇනලා බලන්න, නැත්නම් කටුවකින් ඇනලා බලන්න. දැන් මෙහෙම ඇන්නොත් ඕගොල්ලන්ට දැනෙන වේදනාවක් එයි. දැන් උපන්න හිත මොකද්ද කියලා සිහි කරගන්න. එතකොට උපන්න හිත මොකද්ද? කාය විඤ්ඤාණයයි කියලා හොඳට තේරෙයි. මොකද ජීවහා විඤ්ඤාණයට දුක දැනෙන්න බෑ. දුක හෝ සැප හෝ දැනෙන්නේ කාය විඤ්ඤාණයෙන්මයි. එහෙනම් ඉඳි කට්ටකින් හරි ඇල්පෙනෙත්කින් හරි ඇන්නාම අපිට රිදෙන්නේ නැතුව ඉඳි කට්ටේ හරි ඇල්පෙනෙත්ටි හරි රස තේරුණා නම් ඔන්න දිව තිබිලා තියෙන්නේ කියලා තේරුණා. ඒ දිව කියන තැනට ඉඳි කට්ටකින් හරි කටුවකින් හරි අපි ඇන්නාම එතනදී ඒකේ රසයක් තේරෙන්නේ නැතු දුක් වේදනාවක් නම් එන්නේ පින්වතුනි. මෙතන තිබිලා තියෙන්නේ කයයි නේද කියන එක හොඳට සිහි කරගන්න, හොඳට බලාගන්න. දැන් හොඳයි, එහෙනම් පින්වතුනි බලන්න මෙච්චර කාලයක් අපි දිවයි කියපු දිවකෝ කියලා. දැන් අපි හිතාගෙන හිටියා මේ තිබෙන්න රෝස පාට දිවයි කියලා හිතෙනවා නම් තමන්ම ඕනම් පරිශ්‍රණය කරලා බලන්න අත්විඳින්න මේක. ඒ දිවේ ඕනම තැනකට එනලා බලන්න කටුවකින්. එතකොට උපන්න සිත කාය විඤ්ඤාණ නම් එහෙනම් මේ මොහොතේදී තියෙන්නේ මේ කය මිසක දිව නෙමෙයි කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ. ඊට පස්සේ ඒ වගේම මේ පින්වුතුන් කණයි කියලා හිතනවා නම් ඒ කනේ ඕනම තැනකට ඇනලා බලන්න. නාසය කියලා හිතෙනවා නම් නාසයේ ඕනම තැනකට ඇනලා බලන්න. එහෙම ඇනලා බලනකොට එතන කන තිබුණා නම් උපදින්න ඕනේ සෝත විඥානේ. නාසය තිබුණා නම් උපදින්න ඕනේ ගහන විඥානේ. එතකොට නාසයේ අදාපි නාසය කියන එකටත් කටුවකින් ඇන්නාම උපදින්නේ දුක් වේදනාව නම් කාය විඥානේ නම් අපි නාසය කියලා තින්නේ කයටයි කියලා දකින්න. අපි කනයි කියලා දකින තැනට කටුවකින් ඇන්නාම උපදින්නේ දුක් වේදනාව නම් උපදින්නේ කාය විඥානේ නම් එහෙනම් ඒක කයයි කියලා දකින්න. දැන් මේ පින්වුතුන්ට පුළුවන් නම් ඇහැ කන දිව නාසය ශරීරය හොයාගන්න. දැන් ඇහැ පේනවද පින්වුතුන්ට? එතකොට ඇහැ කියන කාරණාවට ඇනලා ඇනලා බැලුවාම ඇහැ කියන එක නෑ, කය නම් තියනවා කියන එක ඔප්පු වෙලා පේනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙන්වුවේ ඔන්න ඔය වගේ අර්ථයක් ඇතුවයි, ඔන්න ඔය වගේ ඇතුලකටයි. අපි මේ ස්වභාවය නොදැන හතර ඉරියව්වේම පවතින මට්ටමේ ඇහැක් තියෙනවා කියලා හිතාගෙන
එතකොට මේ අපේ ඇහැ කන දිව නාසයයි කියලා මේ දන්න මට්ටම සිහි කරගෙන මනෝමයෙන් ඉඳගෙන ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කියලා වචනයක් කිව්වට අනිත්‍ය කියන එක විද්ධිමාන වෙන්නේ නැහැ. ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ පින්වතුනි ඔන්න ඔය වගේ තැනක පරීක්ෂණයකින් ලැබෙන උත්තරයක්. ඒ කියන්නේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන අර්ථයෙන් අනිත්‍යයි. එතකොට කන කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන අර්ථයෙන් අනිත්‍යයි. නාසය ගන්ධය දිව එතකොට නාසයත් දිවත් කයත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන අර්ථයෙන් අනිත්‍යයි. මෙන්න මෙතනදී මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මෙන්න මේ ආයතන ටික ඉස්සෙල්ලා ආධ්‍යාත්මික රූප ආයතන ටික පිරිසිදු දකින්න. එතකොට මන ආයතනය ආධ්‍යාත්මික ධර්මතාවයේ ඉබේම අපිට හොයාගන්න පහසුයි. එතකොට මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතනයන්ගේ තව ලක්ෂණයක් තිබුණා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අනිදර්ශන ධර්මයක්. නිදර්ශනයක් දෙන්න බෑ, දකින්න බෑ කියලා. ඒකත් අපි ටිකක් බලමු කොහොමද කියලා. දැන් අර කාරණා ටික ආපහු පස්සේ අපි සම්මර්චනය කරලා බලමු. දැන් අපි පෙන්වුවේ ඇහැ කියන එක පවතිනවා කියන මට්ටම වැරදි. එහෙනම් ඒ නිසයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියන කාරණාවයි පෙන්වන්නේ. එහෙනම් දැන් අපි බලන්නට ඕනේ ඇහැ කියන කාරණාව අනිදර්ශන ධර්මයක්, නිදර්ශනයක් දෙන්න බැරි ධර්මයක් කියලා පෙන්වුවේ ඇයි කියන කාරණාව. මෙතෙන්දි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම නුඹලට නව පුරාණ කර්මයන් දේශනා කරමි කියලා. පුරාණ කර්මයේ හැටියට පෙන්වනවා මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරයේ මනස මහණෙනි මේ පුරාණ කර්මය කියලා. නව කර්ම හැටියට පෙන්වනවා මොකද්ද? යම් සිතීම් කීම් කිරීමක් තිරන මෙන්න මේක නව කර්මයි කියලා. එතකොට මේ පුරාණ කර්මයන්ගේ ලක්ෂණයත් නව කර්මයන්ගේ ලක්ෂණයත් දෙක දකින්න. පුරාණ කර්ම තමයි කිසිම වෙලාවක හිතීම් කීම් කිරීම් කරන්න බැරි, අපිට දැනුමක් නැති දැනගන්න බැරි මට්ටමකයි පුරාණ කර්මෙන් හටගත්ත ටික තියෙන්නේ හැම වෙලාවෙම. ඒ ටික අපේ ජීවිතේ වෙලා අත්භව පරියාපන්න තමන් අනුව ගිහිල්ලා තමන්ගේ ජීවිතේ වෙලා තියෙන්නේ ඒ පුරාණ කර්මෙන් හටගත්ත ටික. ඒ ටිකට සිතීම් කීම් කිරීම් කරන්න බෑ. ඕක අපි මෙහෙම උපමාවකින් බලමු. අවුරුදු 5ක 6ක නැත්තම් පුංචිම ළමයෙක් දිහා බලන්න. මේ පුංචිම ළමයටත් තියෙනවා හදවත හෝ වකුගඩු හෝ කියලා කෑලි ටිකක් ඇතුළේ. දැන් මේ පුංචි ළමයා දන්නවද මේ මගේ වකුගඩුව, මේ වකුගඩුවේ හරස්කඩ, මේ හදවත කියන්නේ මෙන්න මෙහෙමයි, නිලුම් මලක් වගේ තියෙන්නේ, මේ හදවතේ හැටි මෙහෙමයි, මේකෙන් කරන කෘත්‍ය මේකයි කියලා කියන්න දන්නවද හදවත හෝ වකුගඩු ගැන? හදවත කියන එක අනිත්‍යයි, වකුගඩු ගැන අනිත්‍යයි කියලා හරියටවත් දන්නවද? නිවැරදි හොඳයි කියන විදිහට දන්නෙත් නෑ, නරකයි කියන විදිහට දන්නෙත් නෑ. මෙයා මේ පුංචි ළමයාට වකුගඩුවක් ගැන හිතන්න කියන්න කරන්න පුළුවන්ද? නෑ. මොකද හිතන්න කියන්න කරන්න බෑ, එයාගේ දැනුම් මට්ටමේ එක නෑ. හදවත ගැන හිතන්න කියන්න කරන්න පුළුවන්ද අවුරුදු 3 4ක පොඩි ළමයෙකුට? නෑ. මොකද එයාගේ ලෝකයේ තුල හැම එකක් නෑ. ඒ නිසා ඒ හිතින් කීන් කිරින් කරන්න බෑ. හොඳට බලන්න, එයා ඒ ගැන නොදන්නවා වුණාට ඒ කෑලි ටිකෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය ගුණේ නැද්ද? ජීවිතය හා යෙදිලා, ජීවිතය හා වියදම් වෙලා, ජීවිතය පවත්වනවා කියන කාරණාවට ඒ ටික වැය වෙලා ඒකෙන් කරන්න තියෙන කෘත්‍ය ටික කෙරෙනවා. නමුත් ඒ ගැන අලුතෙන් සිතින් කීම් කිරීම මෙයාට කරන්න බෑ. මෙයා සිතින් කීම් කිරීම නොකළ පමණකින් එහෙම දෙයක් නැහැයි කියන කරුණකට යනවා. එහෙම දෙයක් නැහැයි කියන කරුණකට යන්නේ ඒ ටික පුරාණ කර්මෙන් හටගත්ත ටික නිසා ජීවිතේ වෙලා තමා වෙලා තමාගේ පැවැත්මට උපකාරයි තමන්ගේ විශේෂපතෙන් දැනුම්පතෙන් අහකට ගිහිල්ලා. දැන් ওই පුංචි ළමයාට හදවත වකුගඩු ඔය මට්ටමේ තියෙන්නේ, මෙයා කිසිම හිතීමක් කීමක් කරන්න හොඳටවත් නරකටවත් දන්නේ. මෙන්න මේ පුංචි ළමයා ටිකක් ලොකු වෙනකොට ටිකක් ලොකු මහත් වෙලා ඉගෙන ගන්න මට්ටමට එනකොට අපි කියමු තව මිනිහක් කපන දිහා බලලා හරි, එහෙම නැත්නම් වීඩියෝ පටයකින් බලලා හරි, පත්තරයකින් දැකලා හරි, මෙන්න මේක තමයි වකුගඩුව කියලා කියන්නේ, මේ තමයි වකුගඩුවේ හරස්කඩ,
මෙන්න මෙහෙමයි වකුගඩුවේ හැඩය හරියට අඹ ගෙඩි දෙකක් වගේ එක නැට්ටක ඉදුණු අඹ ගෙඩි දෙකක් වගේ කියලා ඒකේ විස්තර ටික දන්නවා. හදවත ගැන දන්නවා මෙන්න මේකයි හදවත කියලා කියන්නේ මේ කපාට හතරක් තියෙනවා මේ මේ විදියයි. එතකොට මේක හරියට ඕන භාවනා කරන කෙනෙක් නම් දන්නවා හරියට නිලුම් මලක් යටි කුරුකලා වගේ එලා ලා රෝස පාටට මෙන්න මේ විදියටයි තියෙන්නේ කියලා ඕන හදවත ගැන දන්නවා. දැන් බලන්න ඔය දැනුම තිබුණත් නැතත් පුංචි කාලෙදී අර දරුවාට ඒ වකුගඩු හදවත කියන ටිකෙන් වෙන්න ඕනේ ටික උනානේ. දැන් බලන්න මෙයා පහු කාලෙදී ලොකු වෙලා ඇති කරගත්ත දැනුම අර තියෙන එකට සම්බන්ධද කියලා. පින්වතුනි දැන් ওই දැනුම තිබුණත් නැතත් මේ සිද්ධිය සිද්ධ වෙනවමනේ පවතිනවමනේ. දැන් පින්වතුනි මේ වකුගඩු හරස්කඩ කියලා මේක අනිත්‍යයි කියලා දකින්න හරි හදවත ගැන හරි දකින විස්තරයක් තියෙනවා නා. ඔන්න ඔය හිතන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ වකුගඩුව මේ පාටයි හදවත මේ පාටයි මේ විදිහටයි කියලා ඔය හිතන්න කියන්න කරන්න පුළුවන් ටික තමයි නව කර්ම. නියම පුරාණ කර්මයෙන් හටගත් වකුගඩුවේ ස්වභාවය තමයි තමන්ගේ ජීවිතය වෙලා තමන්ගේ ජීවිත පැවැත්මට උපකාරයි තමන් නොදන්නා තැනක ඉඳලා. දන්නා බවට හැම වෙලාවෙම ඇති වෙලා තියෙන්නේ බාහිර නිමිතිත් එක්ක. එතකොට ඒ දන්නා බව කියන එක මේ තියෙන දෙයට අයිති නැහැ. නමුත් දැන් අවිද්‍යාව කියලා කියන්නේ අලුතෙන් වකුගඩුව හදවත ගැන ඉගෙන ගත්තාම හිතන්නේ මංගාව තියෙන වකුගඩුව ගැනයි මම මේ දන්නේ. මංගාව තියෙන වකුගඩුව ගැනයි මම මේ ඉගෙන ගත්තේ. මංගාව තියෙන වකුගඩුව ගැනයි මෙහෙම බලන්නේ කියලායි හිතන්නේ. නමුත් පින්වතුනි දකින්න ඔය හිතන එක තමයි නව කර්ම. මේ තියෙන වකුගඩුව දිය වෙලා යන දවසට අලුතෙන් වකුගඩුවක් හදාගන්න තියෙන නිමිත්ත තමයි ওই දන්න එක. වකුගඩුව කියන්නේ මෙන්න මේකයි වකුගඩුව හරස්කඩ මේකයි කියලා පෙවුනනම් යමක් ඔන්න ওই ටික තමයි අලුතෙන් වකුගඩුවක් හදාගන්න තියෙන ටික. ඒ වගේම හදවත කියන එක පුංචි කාලේ තමන් නොදන්නා මට්ටමක තිබුණේ මෙන්න මේ හදවත කියන්නේ රත්පැහැ නිලුම් මලක් යටි කුරුකලා වගේ කියලා හරි නැත්තම් මෙහෙම කපාට ටිකක් තියෙනවා මෙන්න මේ වගේ මේකෙන් ලේ පිරිසුදු කරනවා මේ විදියයි කියලා විස්තරයක් ඇතුවා හරි යම් නිමිත්තක් දැනුමක් තියෙනවා නම් මේ තියෙන හදවත නැති වෙච්ච දවසට ඊගාව හදවතක් හදාගන්න තියෙන නිමිත්ත තමයි පින්වතුනි වකුගඩුව කියලා කියන්නේ. එතකොට දැන් මෙතනදි දකින්නට ඕනේ පින්වතුනි මං ඒකෙන් මතක් කළේ පුරාණ කර්මයේ ස්වභාවය තමයි හිතින් කින් කිරින් කරන්න බැරි තැනක තියෙනවා ජීවිතේ වෙලා. හිතින් කියින් කිරින් කරන්න පුළුවන් මට්ටමට එනකොට පින්වතුනි කර්මය. ඒ වගේ ඒ උපමාවෙන් දකින්න මේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන එකත් වකුගඩුව වගේ මේ ජීවිතයේ වෙලා තියෙනවා මේ ඇහැ කියන්නවත් දන්නේ නැති නොදන්නා තැනක ඉඳලම තියෙන්නේ ඇහේ ස්වභාවය ඒකමයි. ඊට පස්සේ පහු කාලෙදී ලොකු වුණාම කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා අර වකුගඩුව ගැන පත්තරයකින් හරි තව මිනිහක් අපන එකක් හරි CD පටයකින් දැකලා හරි නිමිති අරගෙන දැනුම ඇති කරගත්තා වගේ මේ කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා මේ මගේ S2යි මේ මගේ කන නාසය දිවයි කියලා එහෙම නැතිනම් අපි බාහිර S2ක් දිහා බලලා හෝ බාහිර රූපයක් දිහා බලලා හෝ පත්තරයක කොළ කෑල්ලකින් දැකලා හෝ මේ ඇහැ කන දිවනාසය ශරීරයයි කියලා අපි දැනුමක් ඇති කරගත්තා නම් පින්වතුනි අද අපි ඇහැ කන දිවනාසය කියලා දන්න මේ ටික කර්මයි. මේ තියෙන ඇහැ නැති වෙච්ච දවසට තව ඇහැක් හදාගන්න තියෙන මාධ්‍ය තමයි පින්වතුනි ඔය අද අපි දන්න දැනුම. අද අපි ඇහැ කන දිවනාසය ශරීරය කියලා දන්නා ටික තමයි පින්වතුනි කර්ම නැත්තම් සංඛාර. එතකොට ඇහැ අනිත්‍යයි කියලා කියනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ තමන්ගේ ජීවිතයේ වෙලා තමන් නොදන්නා මට්ටමක තියෙන ඇහැකටයි. ඒකයි ඇහැ කියන එක අනිදර්ශනයි දකින්න බෑ ඇහැ කියන එක පේන්නේ නෑ නිදර්ශනයක් දෙන්න බෑ බැරි එකක් කියලා පෙන්වන්නේ. ඇහැ කියන එක මෙන්න මේ වගේ කියලා පුළුවන් නම් නිදර්ශනයක් දෙන්න. ඕගොල්ලෝ දැකපු රූපයක් පෙන්නයි මිසක ඇඳපු චිත්‍රයක් පෙන්නයි මිසක තව ඇහැට පේන්නන රූපයක් පෙන්නයි මිසක ඒ ඇහැ පෙන්නුවා හැම නෙමෙයි. එතකොට ඊගාව කාරණාවේදී ඇහැ අජ්ජත්තම් වවත්තේති ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියලා දකින්න කිව්වා. එහෙනම් පින්වතුනි තමන්ට ඇහැ කියන එක බාහිරින් දකින්න පුළුවන් එකක් නෙමෙයි කියන කාරණාව එන්නට ඕනේ. තමන්ට ඇහැ කියන එක ඉදිරියෙන් තියෙන අයගේ ඇස් තමන්ට පේනවනම්
මේ ඇහැ අන්ධ වුණා තමන්ට ඒහෙන් පේන්නුනේ. ඇයි ඒවත් ඇස්නේ? ඇස්වල කෘත්‍යය තමයි මොකද රූප පේන එක. එහෙනම් හොඳට දකින්න ඕනේ ඇහැ කියන එක අජ්ජත්තම වවත්තේති කියන්නේ බාහිර රූප ආයතනයකින් ඇහැ දකින්න එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කණ්ණාඩියකින් හෝ පත්‍ර කොළ කෑල්ලකින් හෝ තව දෙයක් දිහා බලලා ඇහැ තියෙනවා කියලා දකින්න එපා. හොඳට විපරිත නැති මනසක් හදාගන්න. මේ තමන්ට ඇහැට පෙනෙන රූප නෙමෙයිද මේ ඔක්කොම? ඇහැට පෙනෙන රූප අතරේ අපි ඇහැ කියලා රූපයක් හදාගෙන නම් කරගෙන ඇහැට පෙනෙන රූප කනට ඇහැට පෙනෙන රූප අතරේ මේ කන නාසය දිව කියලා එකක් හදාගෙන මේ තියෙන්නේ. එතකොට හොඳට සලායතනංච පජානාති කියනකොට මෙන්න මේ ආයතන ටිකේ අනිදර්ශන බව දකින්ද නිදර්ශනයක් දෙන්න බැරි බව දකින්ද සිතීම් කීම් කිරීම් කරන්න බැරි පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ටිකක් ආයතනයි කියලා දකින්ද ඒ වගේම මේ ආයතන ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ටිකක් කියලා දකින්ද අර ඒකට මම පරේක්ෂණයට කිව්වේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටිකට ඕනනම් ඇනලා බලන්න ඇනලා බලනකොට උපදින සිත මොකද්ද කියලා ගවේෂණය කරන්න කියලා මේ වගේ එතනින් දකින්නට ඕන. එතකොට පින්වතුනි මෙතනදී ඇහැ කියන එක කොහොමද අපි එහෙනම් දත යුත්තේ? පින්වතුනි චක්කු කියලා කියන්නේ පෙනෙන ලක්ෂණයෙන් දකින්නට ඕනේ. යම් වෙලාවක රූපයක් පෙනෙනකොට රූපයක් පෙනෙන ලක්ෂණයෙන් දකින්ද ඇහැ උපන්න බව. ඇහැ උපන්නා කියන්න තියෙන ලක්ෂණය තමයි පින්වතුනි රූපයක් පෙනෙන එක. රූපේ පෙවුන්නේ නැහැ කියලා කියන්නේ ඇහැ බිඳුනා කියනක තේරුම් ගන්න. රසක් දිවට දැනෙනකොටම දිව ඉපදිලා රස දැනුනේ මිසක තියෙන දිවකට රස දැනුණා නෙමෙයි. රස ඉපදුනේ දිව නිසායි, දිව උපන්නේ රස නිසායි. ඔවුනොවුන්ට උපකාරීව දකින්න රස කොයි වෙලාවක හරි උපන්නා නම් ඒ රස කියන එක අපිට දැනුනේ දිවේ මොහොතේ උපන්න නිසායි. දිව කියන එක ඒ මොහොතේ උපන්න නිසායි රස කියන එක හම්බ වුනේ. හැම වෙලාවෙම ආධ්‍යාත්මික ආයතනයේ උපන්න බව පවතින බව දකින්ද බාහිර ආයතනයේ හම්බ වෙන ලක්ෂණයෙන් ආධ්‍යාත්මික ආයතනයේ බිඳිච්ච බව දකින්ද බාහිර ආයතනය නැතිවීමෙන්. එතකොට තමන්ට ඇහැ කන දිවනාසය ශරීරය කියලා තියෙන එකක් හතර ඉරියව්වේම ඉරියව් පවත්වන ඇහැ කන දිවනාසය ශරීරයක් දකින්ද බැරි වෙන්නට උනේ අවස්ථාවට ඉපදිලා අවස්ථාවට නිරුද්ධ වෙන ලක්ෂණයකින් දකින්නට උනේ. මේ හිත ඇහැ පැත්තට යොමු කළාමම ඇහැ උපන්න කියන ගණයට යනවා. එතකොටම රූපයක් පේනවා. ඇහැ පැත්තට හිත තියෙන යොමු කිරීම අතහැරුණා කියන්නේම ඇහැ කියලා එකක් දන්නේ නැහැ. දැන් ඇහැ යන ගණයට යන්නේ. දැන් එතකොට අර ඉන්ඩිකේටර් එකෙන් යනහම තේරෙන කයයි දැන් තියෙන්නේ. හිත දිව පැත්තට යොමු කළාමම දිව කියන එක උපන්න වුණ රසක් දැනෙනවා. දිව හිත අහකට ගත්ත ගාමම දැන් දිව කියන එක නෑ, දැන් රස නෑ. එතකොට දැන් දිවට එන්නහම තියෙන්නේ අර කය මිසක ඉන්ඩිකේටර් එකෙන් යනහම පෙනෙන කය මිසක දැන් දිවනේ. හිත ඒ ආයතනයට යොමු කළාම මේ සිතේ හැකියාවෙන් ආයතනය උපදිනවා කියන කාරණාවෙන් දකින්න කර්මජ රූප කියලා කියන්නේ ඒකයි. ආයතනය උපන්නා කියලා කියන්නේ ඒ අවස්ථාවට. එතකොට චක්කු සලායතනංච පජානාති කියනකොට දකින්නට ඕනේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙන එකක්. ඇහැ ආධ්‍යාත්මික එකක්. ඇහැ නිදර්ශනයක් දෙන්න බැරි දකින්න බැරි දෙයක් කියන තැනකට යනකම් අපේ නුවණ ඇති වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට නුවණ ඇති කරගත්තොත් ආයතන ගැන පින්වතුනි මේකෙන් තියෙන ලක්ෂණය තමයි ඕගොල්ලන්ට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව අතහැරේ. මේ ඇහැ කන දිවනාසේ ශරීරය තියෙනවා කියන මින්මයි පින්වතුනි අපිට අපි ජීවත් වෙන්න අපි ඉන්නවා කියන තියෙන නිමිත්ත. යම් වෙලාවක ඇහැ කන දිවනාසේ ශරීරය පෙර නොතිබී ම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාව දැක්කහම ඊගවට ලැබෙන උත්තරයක් එනවා. එහෙනම් අද ඇහැ තියෙනවා කියලා සිහි වෙන තැන මේ මනස නේද? මේ කන දිව නාසය ඇති බවට සිහි කරගන්න පුළුවන් නම් මේ සිහි කරගන්න හිතෙන් නේද අපි අපේ මනසම පරිහරණය කරනවා? ඒ ආයතනීය ඒ කෘත්‍ය සඳහා ඒ ශේස්ත්‍රේති ඉපිද නිරුද්ධ වෙන සිද්ධිය ඇති බවටම එළඹ සිටින්නේ මනසටයි. මේ
ආයතන ටික පංච උපාදානස්කන්ධ ලෝකයම අපි උපාදාන වශයෙන් අරගෙන නේද තියන්නේ කියලා තමන්ට වැටහෙයි. ඒ කියන්නේ තමන්ගේ මනස තුල තියෙන ආයතනෙන් තමයි පින්වතුනි තමන්ට සිහි කරගන්න තමන්ව දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ මොහොතේදී තමන්ට පුළුවන් නම් තමන්ගේ ඇහැ සිහි කරන්න. දැන් හොඳට බලන්න මේ ඇහැ සිහි කරනවා කියලා තමන් තමන්ගේ හිත සිහි කරුවා නෙමෙයිද කියලා. මොකද මෙතනදී දැන් මේ වේ මොහොතේදී සිහි කරගන්න පුළුවන් ඇහැක් තියෙනව නෙමෙයි ඇහැ කියන එක කෘත්‍යයෙන් දකින්න ඕනේ. ඔන්න ඔය මට්ටම දකින්නට ඕනේ. මේ සලායතන ටික දකින්නට ඕනේ. මොකද ඊට පස්සේ මේ ආයතන ටිකේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අනිත්‍ය නොදැක්කොත් සලායතන ඇති බව කියලා කියන්නේ මේ ආයතන හතර ඉරියව්වම පවතින මට්ටම තියෙනවා කියලා කියන්නේ පින්වතුනි ජරා මරණ දුක හිස් නැහැ කියලා දකින්න. සලායතන තියෙනවා කියලා කියන්නේ හතර ඉරියව්වම පවතින ආයතන මට්ටම් තියෙනවා. එහෙම තිබුණොත් ස්පර්ශ වෙනවා, ස්පර්ශ වුණොත් වේදනාව ඇති වෙලා තණ්හාව ඇති වෙලා උපාදාන වෙලා භවයේ ඇති වෙලා ජරා මරණ දුකට යනවා කියන කාරණාව දකින්න. සලායතන කියලා කියන්නේ දුකක් කියන කාරණාව දකින්න. දුක කියන එක මේ සලායතන ටිකේ පිහිටලා පවතින්නේ කියන කාරණාවත් තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට සලායතනංච පජානාති කියනකොට ඔන්න ඔය අනුසාරයෙන් දකින්නට ඕනේ. නාම රූප පත්‍ය සලායතනම් පින්වතුනි ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානේ මෞකසට බැසගත් නිසා මේ රූපේ සවිඥානක වුණා. මේ කය සතර මහා ධාතු රූපේ සවිඥානක වෙලා තියෙනකොට කියනවා නාම රූපයි කියලා. අන්නේ නාම රූප දෙක තියෙනකොට කනබුන ආහාරය දෙන්න උනා. ඔන්න ඔහමයි ආයතන හැදුනේ. එහෙනම් මේ සලායතන නිසායි නාම රූපාදී භාවයෙන් මිශ්‍රව පවතින නිසා මේ ආයතන කියන එකක් පවතින්නේ. නාම රූප නිරෝධෝ සලායතන නිරෝධ. මේ විඥානේ මේ රූපේ ඇසුරු කරගෙන පවතින්නේ නැත්තම් මේ කය සවිඥානක නොවෙනවා නම් මේ ආයතන ටික නිරුද්ධ කරන්න පුළුවන්. එතකොට මේ සලායතනේ යේ නිරුද්ධ වෙන්නේ මොකද්ද? නාම රූප නිරෝධය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආර්ය අෂ්ටාංග මාර්ගයම සලායතන නිරෝධ කරන ප්‍රතිපදාවයි. ආර්ය අෂ්ටාංග මාර්ගික කියන සම්මා දිට්ඨි මෙතනදී මේ පරයයිදී සම්මා දිට්ඨිය කියලා ඕගලන්ට ලැබෙන්න ඕන වෙන මුකුත් නෙමෙයි. ඇහැ කියන එක හේතු ප්‍රත්‍යයයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්නව නේද කියන එක කාරණාව දකින්න ඕනේ. මොකද්ද අවිද්‍යා ප්‍රත්‍යය? ඇහැ කියන එකේ යථා ස්වභාවය නොදන්නාකමම ඇහැ ඇති වෙන්න හේතුවක් කියලා දකින්න. ඇහැ ගැන නොදන්නාකමම ඇහැ ගැන තියෙන අවිද්‍යාවම ඇහැ ඇති වෙන්න හේතුවක්. ඊට පස්සේ ඇහැ කියන එක තණ්හා ප්‍රත්‍යයෙන් හටගත් එකක්. පුරාණ තණ්හාව නිසයි අපි උපාදාන වෙලා මේ භවයට ආවේ. ඒ නිසයි මේ තණ්හාව හැදුනේ. එහෙනම් මේ ඇහැ කියන එක තණ්හාවෙන් හැදුණු එකක්. ඇහැ කියන එක කර්ම ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඇහැ කියන එක මෙන්න මේ විදිහේ රූප බලන්න ඕනේ කියලා අපිට කෙනා කෙනා ඇති කරගත්ත කර්ම මට්ටම් තියෙනවා. මේක කර්මජ රූප. ඇහැ කියන එක කර්මෙන් වෙනස් කරන්න පුළුවන් එකක්. එතකොට මෙන්න මේ ඇහැ කියන එක හැදුනේ කර්ම ප්‍රත්‍යයෙන් කියලා මෙන්න මේ ටික බලන්න. එතකොට එහෙනම් ඒ ප්‍රත්‍ය නිසා අවස්ථාවට හටගෙන අවස්ථාවට නිරුද්ධ වෙන ධර්මයක් කියලා ඇහැගෙන දකින්න ඇහැ ගැන දකින්න පුළුවන් විදිහට අපි ජීවිතය හදාගත්තොත් අපි ඇස් දෙක පාදගත්තොත් පින්වතුනි මේ ජරා මරණ දුක අපිට වැඩි ඈතක වැඩි කාලයක් විඳින්නට වෙන්නේ. මේ ජරා මරණ දුකෙන් අපිට අත මිදෙන්න පුළුවන්. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මෙන්න මේ වගේ ගැඹුරු ආධ්‍යාත්මික ධර්මයන් ගොනු කරගෙන කුළු ගන්නවලයි මේ දහම් පරයය දේශනා කරලා තියෙන්නේ. සලායතනංච පජානාති, සලායතන සමුදයංච පජානාති, සලායතන නිරෝධංච පජානාති කියලා පෙන්නේ ඒ නිසා. එතකොට එන්නේ ඒ විදිහට ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍ය සහිතව ප්‍රත්‍ය සමුප්පන්න ආදී භාවය නුවණින් මෙනෙහි කරනවා නම් ඒකම සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙනවා මේ වෙලාවේදී. ඒ නිසා මෙන්න මේ දහම් පරයය හැම දිනම ඉගෙන ගන්නට ඕනේ. ඉගෙනගෙන ජීවිතයෙන් පුරුදු පුහුණු කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේ මේ ආයතනය ගැන ආයතන 6 ගැන තව ඉගෙන ගන්න බොහෝ කාරණා තියෙනවා. අපි දන්නා මට්ටමින් ඔබට දකින්න ඕනේ අර්ථයන් ගොඩ තියෙනවා. මේ ටික දැකපු දවසටයි පින්වතුනි අපි මේ භවයෙන් මිදෙන්නේ. අද නොදැක්කත් අද අපිට බලන්න බැරි වුණත්
අපිට තව ඉගෙන ගන්න දැනගන්න බලන්න තව පරියායක් තියෙනවා නේද කියන නුවණක් ඇති කරගන්න ඇති කරගෙන දැනට ඇහැ දන්නවා කියන මට්ටමෙන් අතර වෙන්නේ නැතුව ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කියලා නිකම් මෙනෙහි කරන මට්ටමෙන් අතර නොවි මේ ඇහැ අනිත්‍යයි කියන එකේ අර්ථය මොකද්ද කුමන අර්ථයක් දැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියන කාරණාව ජීවිතෙන් දකින මට්ටමට එනකන් හොයන්න හොයලා ඒක ජීවිතය කරගෙන ජීවිතය අත්දැකීම කරගෙන මේ කෙලෙස් නසලා දුකෙන් මිදෙන්න හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕන. ඒ සඳහා මේ දේශනාව හැමදෙනාටම හේතු උපනිස්සියම වේවා කියන අදහසක් ඇති කරගන්න ඕන. ඉතින් එදා සරියුත් මහ රහතන් වහන්සේ මේ විදිහට දේශනා කරන භික්ෂුන් වහන්සලාට යතෝකෝ අරිය සාවකෝ ඒවං සලායතනංච පජානාති ඒවං සලායතන සමුදයංච පජානාති ඒවං සලායතන නිරෝධංච පජානාති ඒවං සලායතන නිරෝධගාමිනි ප්‍රතිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය සාවකෝ සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිගානුසයං පටිවිනෝදෙත්ව අස්මිති දිට්ඨි මානානුසයං සමුහනිත්වා අවිජ්ජං පහයි විජ්ජං උප්පාදෙත්ව දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. ඇවත්නි යම් කලක පට මේ ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකතෙමේ මිසේ ආයතනයත් ආයතනයගේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් දන්නවනම් එපමණකින්ම ආර්ය ශ්‍රාවකතෙමේ මොනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඒ වගේම එයා සියලුම ආකාරයෙන් රාගය දුරු කරලා පටිගේ නැති කරලා මම වෙමි යන දැකීම හා මානේ නසලා අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවාගෙන මේ ජීවිතෙම දුක් කෙලවර කරනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. එදා ඒ භික්ෂුන් වහන්සේලා සතුටින් ඒ දේශනාව අනුමෝදන් වුණා. ඔබටත් මේ දේශනාව අලුත් ඇස් දෙකක් පාදගන්ට හේතු උපනිස්සියම වේවා කියලා වසන් කරනවා.